ටෙලිනාට්‍ය තුළ වගේම සිනමාවේ විවිධ චරිත නිරූපණය කරපු ඇය සුවිශේෂී කලා ශිල්පිනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඇය නමින් රොහාණි වීරසිංහ. කාගේ තහදරේ දිනාගත්ත මේ ආදරණීය රංගන ශිල්පිනිය ටෙලිනාට්‍ය කලාව රඳවා ගැනීම සඳහා නිෂ්පාදක වරියක් විදිහට කටයුතු කරලා තියෙනවා. එහෙත් ඇගේ සමහර නිර්මාණ ඇත්තටම අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් කාලයකට පස්සේ නැවත වතාවක් මායා මන්ත්‍රී ටෙලිනාට්‍යයත් එක්කම ඇය කරළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැන වගේම ඇගේ පෞද්ගලික ජීවිතය ගැනත් රොහාණි වීරසිංහ පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙමින් මෙන්න මේ වගේ කතාවක් තමයි කියලා තිබුණේ. රොහාණි කාලයකට පස්සේ නැවත මායා මන්ත්‍රී හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නවා නේද? ඔව්, ඒක එහෙම තමයි. කාලකට පස්සේ මම සම්බන්ධුන නිර්මාණයක් විකාශනය වෙනවා. ඒ වගේම තමයි මායා මන්ත්‍රී ටෙලිනාට්‍යයේ තවත් විශේෂත්වයක් තමයි මේ නිර්මාණය කරලා අවුරුදු 6ක් විතර වෙනවා. ඉතින් එහෙම කරලා තිබුණු නිර්මාණයක් දැන් හරි විකාශනය වෙන එක ගැන ඇත්තටම සතුටුයි. මොකද මම සම්බන්ධුන ප්‍රාසංගික ටෙලිනාට්‍යයක් විකාශනය වුණේ සෑහෙන කාලෙකින්. ටෙලිනාට්‍යවල ඔබේ රංගන දායකත්වය අඩු බවක් අපිට දැක ගන්න ලැබෙනවා. ඒ ගැන ඔබේ අදහස කියමු නේද? එහෙම කියන්න විශේෂ හේතුවක් නැහැ ඉතින්. සමහරු හිතාගෙන ඉන්නේ මම දැන් රඟපෑමෙන් ඈත් වෙලා කියලා. එහෙම ඉවත් වෙලා නැහැ. කරපු නිර්මාණයන් විකාශනය වීමේ ප්‍රමාදයක් තියෙනවා. අනික දැන් තිබෙන කොවිඩ් ප්‍රශ්නයත් එක්ක නිර්මාණ කෙරෙනවා අඩුයි ඉතින්. හැමෝම ආරක්ෂාකාරීව ඉන්න තමයි උත්සාහ කරන්නේ. කියන්න ඕනේ ආරාධනාවක් ලැබුණොත් මම එහෙම සම්බන්ධ නොවී ඉන්නේ නැහැ. සුදුසාට සුදුසු තැන අහිමි වෙලා යන කාල වකවානුවක් නේද තියෙන්නේ. කොයි තැනද හරි දේ හරියට කෙරුණේ. තව කෙනෙක් කපාගෙන යන්න තමයි තව කෙනෙක් උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි අපිට ගැළපෙන චරිත නිර්මාණවල තියෙනවා. ඉතින් ඒ චරිත එක්කෙනාම කරනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ මුණහම අපිට රඟපාන චරිත හිඟවීමක් තියෙනවා. කතා කළොත් ගිහින් රඟපානවා. නැතු එහෙම වැඳගෙන චරිත ඉල්ලගෙන යන්න මට කිසිම ආශාවක් නැහැ. මගේ නිර්මාණයක් නම් මම කැමති චරිතයක් අරගෙන රඟපානවා. හිතේ පුංචි කලකිරීමක් ඇති නේද මේ දේවල් මෙහෙම සිද්ධ වෙනකොට? එහෙම කිසිම වේදනාවක් නැහැ. නමුත් කලාවට මමත් ලොකු සේවයක් කළා. එයින්ුනේ අවසානයේ කරපු දෙයක්වත් නැහැ. වැය කරපු සල්ලිත් නැහැ. එහෙම හිතන ගුණත් වේදනාවක් තියෙනවා. ඒ ඔබ නිර්මාණය කරපු නිර්මාණය අස්ථානගත වීම නිසාද? ඔව්, ඒක එහෙම තමයි. මම ටෙලිනාට්‍ය කිහිපයක්ම නිෂ්පාදනය කළා. සමහරක් විකාශනය කර ගැනීමට නොහැකි වුණා. මම නිෂ්පාදිකාවක් විදිහට වෘත්තීය මට්ටමින් මේ ශාස්ත්‍රයට යමක් කරන්න උත්සාහ කළා. ඒත් අවසානයේ උනේ නොහිතපු දෙයක් තමයි. මේ වන විටේ කිසිම නිර්මාණයක් හොයාගන්න බැහැ. නිර්මාණය විකාශනය කරලා දෙන්නම් කියලා බාරගෙන තිබුණු අයත් අද ජීවතුන් අතර නැහැ. එයාලගේ පවුලේ අයගෙන් ඒ ගැන අහන්න ගියාම කවුරුත් ඒ ගැන කිසිවක් දන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඔබේ නිර්මාණ මංකොල්ලකෑමක් සිද්ධ වුණා කියන්නේ ඇත්තද? ඒ නිර්මාණවලට උනේ මොනවද කියලා ඇත්තට මමත් දන්නේ නැහැ. මම නිෂ්පාදක වරියක් වීමට උත්සාහ කළේ නිෂ්පාදන පැත්ත නොදන්න කාලවකවානුවක් තුලයි. හැබැයි ඒ නිර්මාණ දැන් මගේ ළඟ තිබුණ නම් විකාශනය කරගන්න උනේ වැඩපිළිවෙල ගැන ඇත්තට මම දන්නවා. ඒ නිර්මාණ වෙන කෙනෙකුගේ නිර්මාණයක් විදිහට විකුණන්න බැහැ ඉතින්. එහෙම වුණත් මම නීතිමය පියවර ගන්නවා. දැන් මට තේරෙනවායි මුදල් වලින් වෙන ව්‍යාපාරයක් කළා නම් අද මම ලාභ ලබනවා කියලා. සාරි අඳගෙන නිදාගන්න ගිහින් වචන අහපු කාලෙකුත් තිබුණා නේද? ඔව්, ඔය අහන්නේ කිඳුරංගනා ටෙලිනාට්‍ය ගැන වෙන්නේ නැති. ඔව්, ඉතින් ඒ කාලේ විවිධ කතා අහන්න සිද්ධ වුණා. හැබැයි අපේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ගැන කිසිම වටිනාකමක් ප්‍රේක්ෂකයන්ට තිබුණේ නැහැ. නමුත් එහෙම කියපු අපේ ප්‍රේක්ෂකින්ම අද පල් බැඳගෙන හඬ කැවීම් කරන විදේශීය ටෙලිනාට්‍ය නරඹනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ඒ නාලිකාවන් වලට මාව ඒ වගේ චරිතයකට තෝර ගැනීම නිසා. පහුගිය කාලේ අපිට දැක ගන්න ලැබුණා අන්තර්ජාලය ඔබ විවේචනය කරලා තිබුණා. ඔව්, කවුරු මොනවා කිව්වත් ඇත්තට මට ඒ දේවල් වැඩක් වෙන්නේ නැහැ. මිනිස්සු හරි පුදුමාකාරයි. උගත් වගේම නූගත් මිනිස්සු නිර්මාණ රස විඳින විදිහ තමයි ඔය. මට හෙන ගහපන් කියලා බැනලා තිබුණා. එම ඇත කාලේ මම රඟපාපු ටෙලිනාට්‍යයක කුඩම් මගේ චරිතයක් වෙනුවෙන් ඇයි මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි එක රඟපෑමක් කියලා. ඔය වගේ දේවල් ඉතින් හොඳට පුරුතුයි. මම මගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්නවා. ඔය වගේ දේවල් වලට ඇත්තටම වග උත්තර බඳින්න යන්නේ නැහැ. එක්තරා කාලයක ඔබ සම්භාව්‍ය සිනමා නිර්මාණවලට දායකත්වය පැවසුවා. මෑත කාලයේහි වෙනසක් දැක්කද? ඔව්, මම සිනමාවේ විවිධ චරිත රඟපාලා තියෙනවා. මම රංගන ශිල්පිනියක් නිසාම මට එහෙම වර්ගීකරණයක් කරන්න බැහැ. අවසාන වතාවට රඟපෑවේ ෆේස් ටු ෆේස් කියන චිත්‍රපටයේ. සම්භාව්‍ය සිනමාව කියලා එක්තරා කාලයක රැල්ලක් තිබුණා. එහෙම කලේ සිනමා ශාලාවක ඉඳලා විඳින්න පුළුවන් රසයක් තිබුණ නිසා. නමුත් දැන් ඔය කියන සම්භාව්‍ය රසය ගෙදරින් කුඩා දරුවන්ට නරඹන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. තාක්ෂණයේ දියුණු වීම නිසා ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා නරඹන්න පුළුවන් කියලායි ඇය අවසානයේ පවසලා තිබුණේ. සටහන වසන්ත විතාරණගේ මාධ්‍යවේදියා විසින්. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.